හයිවන් වාලමක තුරයින්නේ වටපිට YouTube පැන ගත්ත එක්ක අපරාධකරුවන් කවදාවත් උපදින්නේ නෑ. ඔවුන් නිර්මාණය වෙන්නේ ඔවුන්ගේ ජීවන ගමන තුළ. මේක ටිකක් ප්‍රසිද්ධ කියමනක් වගේම ටිකක් පරණ කියමනක්. සමහරට ඔය අහලත් ඇති, සමහර අය අහලත් නැතුව ඇති. මං ඔයාලගේ ප්‍රශ්නයක් කිව්වොත් මේ ලෝකෙ තියෙන අද්භූතම දේ මොකක්ද කියලා සමහරට ඔයාලා උත්තර දෙයි හොල්මන්. එහෙම නැත්නම් අවතාර කියලා. හැබැයි මේ ලෝකෙ තියෙන තේරුම් ගන්න නොහැකි අද්භූතම දේ විදිහට අපේ චංචල හිත හඳුන්වන්න පුළුවන්. සමහර අය මේකත් එක්ක එකඟ වෙයි. සමහර අය මේකට විරුද්ධ මතත් ඉදිරිපත් කරයි. ඉතින් මේ හිත නිසා සමහර මිනිස්සු අපරාධකරුවෝ වෙනවා, සමහර මිනිස්සු හොඳ මිනිස්සු වෙනවා. මේ වගේ විවිධාකාර මිනිස්සු අපිට සමාජය තුළ දැක ගන්න හැකි වෙනවා. අපි මේ කතා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් වල තියෙන මේරිලන්ඩ් කියන නගරයේ සිද්ධ වුණු සිදුවීමක් ගැන. බර්ගර් කියන්නේ අපි හැමෝම දන්න කෑමක්. ඒ වගේම මේක ක්ෂණික ආහාරයක්. ඒ වගේම ලෝකේ පුරාම ප්‍රසිද්ධයි මේ බර්ගර් කියන ආහාරය. බර්ගර් කියන්නේ ලංකාවේ නම් ගොඩක් වෙලාවට ෆොටෝ එකක් ගහලා සෝෂල් මීඩියා වලට දාලා අමාරුවෙන් බිල ගෙවලා කන කෑමක්නේ. හැබැයි වෙනත් රටවල එහෙම නැහැ. ඇමරිකා වගේ රටවල් ගත්තහම බොහොමයක් ප්‍රසිද්ධයි මේ බර්ගර් කියන කෑම. ඒ වගේම නිතරම මිනිස්සු මේක ආහාරයට ගන්නවා. ඉතින් මේක ඉක්මනින් ආහාරයට ගන්න පුළුවන් නිසා වගේ මේක ඩොලර් 5ක් වගේ මුදලක් වෙන නිසා මේ ආහාරය ගොඩක් ප්‍රසිද්ධයි ඇමරිකාවේ. බර්ගර් කියන ආහාරය ලංකාවට ටිකක් අලුත් වුණාට වෙනත් රටවල් වල එහෙම නැහැ. සමහර රටවල් වල මේක ඉතිහාසයේ 1980 ගණන් දක්වා දිව යනවා. ඉතින් අපි බර්ගර්ස් ගැන හැඳින්වීමක් කරේ මේ කතාවට බර්ගර්ස් සම්බන්ධ නිසා. ඉතින් එහෙනම් අපි කතාවට එමු. මේ කතාව ඉන්නවා කෙම්පර් නමින් තරුණියක්. මේ තරුණිය වෘත්තිමය වශයෙන් කරන්නේ ගණිකා වෘත්තිය. ඒ රටවල ගණිකා වෘත්තිය කියන්නේ බොහොම සුලභ දෙයක්. ඉතින් මෙයා රාත්‍රියේ පාරක ගමන් කරනකොට මෙයාට දැනෙනවා මෙයාගේ පස්සෙන් කවුරුහරි පුද්ගලෙක් හඹා එනවා වගේ. ඉතින් මෙයා ටිකක් හැරිලා බලද්දි කවුරුත් පේන්නේ නැහැ. හැබැයි මෙයා ආයෙත් ගමන් කරද්දි මෙයාට දැනෙනවා මෙයාගේ පස්සෙන් කවුරුහරි එනවා කියලා. ඉතින් මෙයා නැවතත් හැරිලා බලනවා. ඒත් කවුරුත් පේන්නේ නැහැ. හැබැයි මෙයාට හොඳනම අඩිසද්දෙත් ඇහෙනවා. ඒත් එක්කම බය වුණු මේ තරුණිය ටිකක් පස්සා හැරි හැරි දුවන්න පටන් ගන්නවා. එහෙම දුවන මේ තරුණිය නතර වෙන්නේ අන්තිමේට විශාල තරුණියෙක්ගේ ඇඟේ හැප්පිලා. ඉතින් මේ තරුණිය ඇඟේ හැප්පුණු තරුණයා දිහා බලනවා. ඉතින් මෙයා වෙස් මූණක් දාගෙන තමයි ඉන්නේ. ඒ වෙස් මූණ ටිකක් බය හිතෙන වෙස් මූණක්. ඉතින් මේ තරුණිය අහනවා උඹට මගේ මොනවද ඕනේ කියලා. ඉතින් ඒක අහපු ගමන් ඒ පුද්ගලයා කරන්නේ මේ කාන්තාවගේ කොණ්ඩෙන් අල්ලගෙන බඩට හයියෙන් පහරක් එල්ල කරනවා. ඒත් එක්කම මූණටත් පහරක් එල්ල කළා. මෙයාව කරේ තියාගෙන අරන් යනවා. කාන්තාව ඒ වෙනකොට ඉන්නේ අඩ සිහි. ඉතින් ටික වෙලාවකින් මෙයාට සිහි එනකොට මෙයා ඉන්නේ ට්‍රේලර් එකක් උඩ. ඒ කියන්නේ වාහනයක පිටිපස්සේ බඩු අරන් යන්න තියෙන කොටස. අන්න ඒ වගේ එක තමයි මෙයා සිහි එද්දි ඉන්නේ. ඒත් එක්කම අර මෙයාව උස්සගෙන ආපු මිනිස්සුත් එතනම ඉන්නවා. වෙස් මූණක් දාගෙනම තමයි ඉන්නේ. ඒ වගේ මෙයා ගැතේ පිහියක් තියෙනවා. ඉතින් මේ කාන්තාව හිතනවා මෙයාව මරන්න තමයි මෙහෙ ලෑත්ති වෙන්නේ කියලා. ඉතින් මේ කාන්තාව කාගේ හරි උදව් ඉල්ලලා කෑ ගන්න සූදානම් වෙනකොටම ඒ පුද්ගලයා නැවතත් පහරක් කෙල්ල කරනවා මේ කාන්තාවගේ මූණට. ඉතින් ඊට පස්සේ ළඟ තිබුණු පොල්ලක් අරගෙන මේ කාන්තාවට හොඳටම පහර දෙනවා. මේ තරුණිය මේ වෙලාවේ කොච්චර හයියෙන් කෑ ගැහුවත් කාටවත් මේක ඇහුනේ නැහැ. නහය කැඩිලා නහයෙන් ලේනවා. ඒත් එක්කම ලේත් එක වමන යනවා. එතකම්ම මේ පුද්ගලයා මේ තරුණියට පහර දෙනවා. හැබැයි ඒ තරුණිය දන්නේ නැහැ එයාට පහර දෙන්නේ මොන හේතුවකටද කියලා. ඉතින් ඒ කාන්තාවට තිබුණු වාසනාවකට වගේ ඒ ට්‍රේලර් එක අසලට කවුරු හරි පුද්ගලෙක් ඇවිල්ලා මේ පුද්ගලයාට කතා කරලා දෙනවා. ඉතින් එතකොට මේ ට්‍රේලර් එකෙන් ඒ පුද්ගලයා ටිකක් ඉවතට ගිහිල්ලා දිනවා. ඉතින් මේ අවස්ථාවේදී තරුණියට හිතෙනවා හයියෙන් කෑ ගහලා කාගෙන් හරි උදව් ඉල්ලන්න. හැබැයි එයාට ඇඟට පණ නැති නිසා ඒකවත් කරගන්න ශක්තියක් තිබුණේ නැහැ. ඒත් එක්කම එයා හිතුවා ඒ විදිහට කෑ ගහලා හදිස්සියවත් අහුනොත් එහෙම මෙයාට සිද්ධ වෙන්නේ ජීවිතෙන් වන්දි ගෙවන්න කියලා. ඉතින් මෙයා හැමීට බිම දිගේ බඩගාගෙන ටිකක් ඉස්සරහට යනවා. එතකොට මෙයා දකින්න අධි ශීතකරණයක් තියෙනවා. මෙයා ඒ ශීතකරණයේ එක් පැත්තක තියෙන දොරක් අල්ලගෙන නැගිටිනවා. නැගිටිනවත් එක්කම මේ ශීතකරණයේ දොර විවෘත වෙනවා. විවෘත වෙනකොට ඇතුලේ තියෙන දේ දැකලා මෙයා තවත් බයටපත් වෙනවා. ඒක ඇතුලේ තියෙන වෙන මොනවත් නෙමෙයි. මිනිස්සුන්ගේ ඇඟේ කොටස්, අතපය, කකුල් මේ වගේ දේවල් තමයි ඒ ශීතකරණයේ තිබෙන්නේ. ඉතින් මෙයා කොච්චර බය වුණාද කියනවනම් මෙයාගේ ඇඟේ තිබුණු එක වේදනාවක්වත් මෙයාට නොදැනෙන්න පටන් ගන්නවා. මෙයාට නැගුණු බියත් එක්ක උඩරිම ජවය යොදලා මෙයා ඇවිදගෙන යනවා ට්‍රේලර් එකේ ලොක් එක ගාවට. ඉතින් එතනට යනකොටම ආයෙත් අර පුද්ගලයා එනවා. හැබැයි එයා ඉන්නේ වෙස් මූණ නැතුව. ඉතින් ඔහු මේ කාන්තාව අල්ලගන්නවත් එක්කම මේ කාන්තාව එයාගේ මූණ දිහා බලනවා. මෙතන තමයි මේ කතාවේ පුදුම සිදුවීම සිද්ධ වෙන්නේ. ඒ තමයි මේ දෙන්නම හොඳටම අඳුරන දෙන්නේ. ඒ කියන්නේ පෞද්ගලිකව මේ දෙන්න හොඳට අඳුරනවා. මේ තමයි පාරයිනේ බර්ගර් විකුණන මහත මිනිස්සයා. ඉතින් මේ තරුණියාගේ රැකියාව අවසන් වෙලා එනකොට මේ මහත මිනිස්සයාගේ කඩේට ගිහිල්ලා හැමදාම බර්ගර් කාලා තමයි ගෙදර යන්නේ. ඉතින් ඒ නිසා එයාලා පෞද්ගලිකව අඳුරගෙන තියෙනවා. මේ කාන්තාව දුක්මුසු මුහුණින් එයාගෙන් නැවතවරක් ඉල්ලනවා එයාව නිදහස් කරන්න කියලා. ඉතින් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොදුන්න මේ මහත මිනිස්සයා ආයෙත් මේ කාන්තාවට පහර එල්ල කරනවා. ඉතින් ඒත් එක්කම මේ ටේලර් එකේ සීනුව නැවතත් නාද වෙනවා. කවුරු හරි පුද්ගලයෙක් මෙයාව හම්බෙන්න ඇවිල්ලා. ඉතින් මෙයා තරහින් ඒ පුද්ගලයා හම්බෙන්න යන අතරතුරේ මේ කාන්තාව එතනින් පැනගන්නවා.
මෙයා කොච්චර පහර කෑමකට ලක් වෙලා හිටියත් ඒ වෙලාවේ ආපු ශක්තියෙන් මෙයා ඉතා වේගෙන් දුවනවා. මෙයාගේ දිවිල් අන්තිමෙන් අතර වෙන්නේ මේරිලන්ඩ් පොලිසිය. මෙයා ඒ රෑ පහන් වෙනකන් ගත කරන්නේ පොලිස් ආරක්ෂාව යටතේ. ඊට පහුවදා මෙයා පොලිසියට මේ සිද්ධිය කිව්වට පස්සේ ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. කුමක් හෝ වාසනාවක් නිසා ඒ කාන්තාවගේ ජීවිතේ බේරුණා. හැබැයි මේ මනුස්සයා කරලා තින්නේ හරිම භයානක වැඩ. ඒ තමා මෙයාට හම්බෙන මිනිස්සු මරලා මෙයා ඒ මිනිමස් එයා හදන බර්ගර්ස් ඇතුළට දාලා විකුණනවා. කොහොම හරි ඒ තරුණියගේ වාසනාවට එයාගේ ජීවිතේ වන්දිගමන සිද්ධ වුණේ නැහැ. ඉතින් මේ ජෝකින තරුණයා පොලිසියට අහුණු දෙවෙනි අවස්ථාව තමයි මේක. මෙයාගේ ජීවිතේ අවසන් භාගය තමයි මෙයා මේ ගෙවන්නේ. ඉතින් මේ ජෝකින තරුණයා මෙහෙම කතාවක් කියනවා. "ඔව් මම මිනිස්සු මැරුවා. මම මිනිස්සු 10 දෙනෙක් විතර මැරුවා. ඒ 10 දෙනාගෙන් දෙන්නෙක්ගේ මස් දාලා බර්ගර්ස් හදලා මම බර්ගර් කඩයක් පටන් ගත්තා. මම මේ මිනිමස් සූරු මස් එක්ක මිශ්‍ර කරලා බර්ගර්ස් වලට දැම්මා. ඒත් එක්කම හරක් මස් එක්ක මේ මිනිමස් මිශ්‍ර කරලා බර්ගර් හදලා විකුණවවා කියලා මෙයා පාපොච්චාරණයක් කරනවා." ඉතින් පොලිසිය අය අහනවා තව ප්‍රශ්නයක්. "කොහොමද උඹ මස් ඇඹරුවේ කියලා?" ඉතින් මෙයා ඒකටත් උත්තරයක් දෙනවා. "මල් ළඟ මස් සමරන්න ලොකු යන්ත්‍ර තිබ්බේ නැහැ. ඒ හින්දා පිහියෙන් ඇටකටු අයින් කරලා මස් ටික අරගෙන අතින් ඇඹරුවා. ඒත් එක්කම තව පුංචි බ්ලෙන්ඩරයකුත් තිබ්බා කියලා කියනවා." ඉතින් මේකෙන් තේරුම් ගන්න පුළුවන් කොච්චර හොඳ වෙලා ඉපදුනත් මොහුගේ හදවත අවසානයේදී කොතනද නතර වෙලා තියෙන්නේ කියලා. කොහොමුණත් බැල්ටිමෝ කියන නගරයේ හිටපු ජනතාව ආසාවෙන් රසවිඳපු මේ බර්ගර් වල ඇතුළේ තිබුණේ මිනිමස්. මේ වෙනකොට බර්ගර් ජෝ, එහෙම නැත්නම් මේ ජෝසප් කියන තරුණයා මිනිමෙරම් දෙකකට හිරගත වෙලා හිටපු තරුණෙක්. ඉතින් සාක්ෂියක් නැති නිසා මෙයා නිදැල්ලේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මොහු මේ තරම් දරුණු පුද්ගලෙක් විදිහට පරිවර්තනය වෙන්නේ මොකක් නිසාද? ඒ වෙනමුකුත් හේතුවක් නිසා නෙවෙයි, ඔහුගේ බිරිඳ නිසා. ඉතින් මේ ජෝගීන තරුණයාගේ බිරිඳ වෙනත් පුද්ගලයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්නවා. ඊට පස්සේ මේ ජෝගී බිරිඳ එයාගේ දරුණුත් අරගෙන අර මිනිස්සයා ළඟට යනවා. ඉතින් ඒ වෙනකම්ම මේ ජෝ කියන්නේ හරිම අහිංසක තරුණේ. ඉතින් ජෝගේ ඒ අහිංසකකමට තිත තියලා ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයෙක් සමග දරුණුත් අරගෙන යනවා. මෙතනින් කෝපයට පත්වෙන මේ ජෝ කියන තරුණයා හැමදාම වැළපෙමින් මුළු නගරේ පුරා පීරමින් එයාගේ බිරිඳව හොයනවා. මේත් එක්කම මෙයාට කලින් තිබුණු නරක පුරුද්දක් එළියට එනවා. ඒ තමා අධික බීමත. මෙයා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරා. නිකොටින් මත්ද්‍රව්‍යත් පාවිච්චි කරා. ඉතින් ඒ නිසාම මෙයාගේ මොලේ ටික ටික විකෘති වෙන්න පටන් ගත්තා. හැම රැයකම හැම දවසකම වීදියක් වීදියක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මෙයා මෙයාගේ බිරිඳව හෙව්වා. හැබැයි කිසිම වෙලාවක එයාගේ බිරිඳව හොයාගන්න එයාට බැරි වුණා. ඉතින් අවසානයේදී මෙයා බලනවා පාලමක් යට. ඒ පාලමයට ඉන්න තරුණයන් දෙන්නෙක් එක්ක එක තරුණියක්. ඉතින් මෙයා අධික ලෙස මත්ද්‍රව්‍ය පානය කරලා හිටපු නිසා මෙයාගේ මොලේ ටිකක් විකෘති වෙලා තිබුණේ. ඒ නිසා මෙයා දැක්කේ අර පාලමයට ඉන්න කාන්තාව එයාගේ බිරිඳ විදියට. ඉතින් කෝපයට පත්තුණු මේ තරුණයා ළඟ තිබුණු පොරවක් අරගෙන ගිහිල්ලා කොටලා කොටලා මරලා දානවා ඒ තරුණයන් දෙන්නව. මේක දකින්න ටිකක් ඈතින් ඉන්න තවත් පුද්ගලෙ. ඉතින් ඒ පුද්ගලයාත් එක පොරව පහරකින් මෙයා මරලා දානවා. අහිංසක විදියට ජීවිතය ගත කරපු මේ ජෝකීන තරුණයා මිනිස්සු 3 දෙනෙක් මරලා එයාගේ නව ජීවිතේ පටන් ගන්නවා. ඒ කියන්නේ එයා මිනිමෙරුම් වලට එළඹෙනවා. මෙයාට තරහ තියෙන වෙන කාත් එක්කවත් නෙමෙයි, ගණිකාව එක්ක. මොකද එයා හිතුවා එයාගේ බිරිඳත් ගණිකාවක් කියලා. ඒ නිසා මෙයාට හම්බෙන හැම ගණිකාවක්ම මෙයා මරලා දානවා. ගණිකාව 4 දිනක් එක්ක තවත් මිනිස්සු 4 දිනක් මරන්න මෙයාට වැඩි කාලයක් ගියේ නැහැ. ඒ විදිහට මරපු මිනිස්සුන්ගෙන් දෙන්නෙක්ගේ මස් අඹරලා බර්ගර් වලට දාලා විකුණන්න තරම් මෙයාගේ හිත දරුණු වෙලා තියෙනවා. ඉතින් මිනිමරුවෙක් විදිහට අවසන් ගමන් යන මේ ජෝකින තරුණයා දරුවන් 3 දිනකින් යුත් පවුලක එක් දරුවෙක්. මෙයා තමයි ඒ පවුලේ අහිංසකම දරුවා. ඉතින් මෙයාගේ තාත්තා පුංචි කාලේ මෙයාව දාලා යනවා. ඒත් එක්කම මෙයා අම්මගෙන් තව තවත් වැඩියෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. හැබැයි යාට ඒ ආදරේ ඒ විදිහට ලැබුණේ නැහැ. අම්මත් මෙයාව මෙයාගේ නෑදෑය ගාවට දාලා අම්මත් පාඩුවේ ඉන්නවා. ඒ නිසා මෙයා හැදුනේ වැඩුනේ මෙයාගේ දෙමාපියෝ ගාව නෙවෙයි, මෙයාගේ නෑදෑය ගාව. කිසිම බැඳීමක් නැතිව හැදෙන වැඩෙන මේ ජෝකීන තරුණයා පසු කාලේ මත්ද්‍රව්‍ය වලට ටික ටික ඇබ්බැහි වෙනවා. ඒත් එක්කම මෙයාගේ ඇහැට ගැටෙනවා ලස්සන කාන්තාව. ඉතින් මෙයා හිතනවා ඒ කාන්තාවත් එක්ක විවාහ වෙලා ලස්සන විවාහ ජීවිතයක් ගත කරනවා කියලා. ඒ නිසා මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ඒ කාන්තාවත් එක්ක ලස්සනට ජීවිතය ගෙවනවා. හැබැයි ඒ කාන්තාව නිසාම මෙයා අවසානයේ දරුණු මිනිමරුවෙක් බවට පත් වෙනවා. මනස විකෘති වුණු මෙයාට හැම තැනම පේන්නේ මෙයාගේ බිරිඳ වෙනත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා. ඉතින් එතනින් තමයි මොහු මිනිස්සු මරලා ඒ මිනිමස් සමරලා බර්ගර් වලට දාලා විකුණන්න පටන් ගන්න. ඉතින් මේක අවසානයේ කෙලවර වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් කියන නගරයේ මිනිස්සු මිනිමස් රස බර්ගර් කෑවට පස්සේ. මෙතනින් නතර වෙන කතාව සම්පූර්ණයෙන්ම නතර වුණා කියලා කියන්නත් බෑ. මොකද මේ වගේ ජෝලා අදට සමාජය තුල ජීවත් වෙනවා. ඉතින් මේකට සිද්ධ කරන්න ඕනේ දඬුවම් තද කරන එකද? ඔයාම කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. ඉතින් මේ විදිහම අලුත්ම වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්තම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක බලලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි ඔයාලට මේ වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගින්න ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින්
අලුත්ම වීඩියෝකින් හමුවෙමු. සීලමු දිනාට සුබ දවසක්.